පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ACEC එකෙන් ඔබතුමාලට ආරාධනා පත්‍රය ලැබුණේ කවදද කියලා? ඒක අපිට මේ වෙනකන් ලබා දීලා නැහැ. මිනිස්ට්‍රියකට දුන්නා සබබ. ඊයේ හරි පෙරේදී. මිනිස්ට්‍රියට නෙමෙයි අපි කෙරෙන්න මෙහෙට ඔබතුමාලට ගිහින් අපි නිර්දේශ කරේ මෙහෙට එවන්න කියලා. ඉතින් ඊයේ වල හරියන්නේ නැහැ නේ දැන්. ඊයේ වල නම් අද ගේන තිබ්බා. නැහැ ගේනලා තියෙනවා. ACEC මීටින් එක තියෙනවා කියලා ඔබතුමාලට මුලින්ම දැනුවත් වෙන්නේ කවද්ද කියලා මං අහන්නේ. ජූලි 22. ජූලි 22. අපි ඔබතුමාලට ලිපි යවනවා ජූලි 12 වෙනිදා. ඔබතුමාලට ආසන්න දිනයකදීම අපිට කියලා මේ දිනේ වෙනස් කරන් තිබ්බනේ. ඔබතුමාල අගෝස්තු 19 වෙනකන් හිටියයි ඒක එවන්නේ. නැහැ අන්තිම දවස් වෙනකන් අපි මේකට නොයා ඉන්න තමයි බැලුවේ මේ සැප්තැම්බර් 3 වෙනිදා එකේ ඉඳලා. මේකට නොයාම ඉන්න බෑ. ඒකින්ද තමයි මමයි වයිස් ප්‍රෙසිඩන්ට්ු ගියේ මොහන් මහත්මයාවයි CEOවයි තියෙන්නේ. අරුණදිසිල්ල මහත්මයා ඔබතුමා සහභාගී වුණේ නිව්සීලන්ඩ් ටුවර් එකේ පල්ලකැලේ මැච් සඳහා මට සහභාගී වෙන්න සිද්ධ වුණා. තිබුණු රාජකාරී මට්ටම නිසා තමයි මට සහභාගී වෙන්න බැරි වුණේ. මම ගැන කණගාටු. ලලිත් සම්බුක්කැල්ල මහත්මයා අසනීපයි. මෙඩිකල් එක ගේවද ඔබතුමා? ඔව්. අපිට මෙහෙ දේවල් තියනවද? නැහැ. මම ගෙනාවා. කෝප් කමිටුවට සම්බන්ධ වෙන්න කියලා ඔබතුමාට දැනුවත් කරානේ. ඒක. එතකොට ඔබතුමා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට සම්බන්ධ වෙන්න බැරි නම් අසනීප තත්ත්වයක් තියෙනවා නා. දුසාවියට ඔබතුමා අඬ ගැහුවොත්. ඔව්. මෙඩිකල් එකක් අපි එදා ප්‍රොඩියුස් කරන්න ඕනේ. ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැද්ද ඔබතුමා ඇත්තටම? නැහැ ඇත්තම කියනවා මම දන්නේ නැහැ මේ මෙහෙම. ඔබතුමා මේ පළවෙනි වතාවටද පාර්ලිමේන්තුවේ මේ වගේ කාර්ක සභාවකට සහභාගී වෙන්නේ? සභාවට පළවෙනි වතාව නෙමෙයි ඊට ඉස්සෙල්ලා පළවෙනි අපි බලයට ආපු ගමන් ආවා. එදා නිකම්ම කතා කරලා ගියා අපි. මේක දැනුවත්කමක් තිබෙන්නේ නැහැ ඇත්තටම බොරු කියන්නේ. නැහැ ඔබතුමා සාමාන්‍යයෙන් මේ නීති අනුව දන්නේ නැද්ද? සාවියකට හරි පාර්ලිමේන්තුවට හරි මෙවැනි කටයුතුකට සහභාගී වෙනකොට ඔබතුමා අසනීප වුණා නම් ඒක ලිඛිතව දැනුම් දෙන්න, එහෙම නැත්නම් මෙඩිකල් එකක් ලබා දෙන්න, එවැනි ක්‍රමවේදයක් ගැන දැනුවත්ව නැද්ද? ටිකට් බෝඩ් එකට අරද්ද ඔබතුමාට? ටිකට් බෝඩ් එක ඉඳලා නේද ඔබතුමා කණින්? Idea. Huh? But this is very, very simple, arithmetic. Parliament calls you, summons you, and you have to be here. It's almost like a court, and we can take action against you and file action against you in the Supreme Court. ආසියානු සමුළුවටත් සහභාගී නොවී හරි මේකට සහභාගී වෙන්න උත්සාහ කරමින් හිටියා කියලා. හැබැයි ඒ වගේම ඔබතුමාගේ අනිකුත් බෝඩ් එකේ ඉන්න මෙම්බර් කෙනෙකුට මේකට එන්න කියලා ඔබතුමා දැනුවත් කරලා තියෙන ටෙලිෆෝන් කෝල් එකක් දීලා. එහෙම නෙමෙයිනේ. එන්න කලින් ගැස් වෙලා සාකච්ඡාවක් කරන්න ඕනේ. මම දන්නේ නැහැ මෙඩිකල් එකේ මොකද්ද තියෙන්නේ කියලා. උණ හැදුණා හරි රෑෂයක් හැදුණා හරි කියනවා. ඊට පස්සේ ආවේ නැහැ. අපි ඔක්කොටම එන්න කිව්වම අපි ඊමේල් එක ඔක්කොටම යනවා අපේ සෙක්‍රටරිස්ලා. එතකොට ඊමේල් එක ගනියද? ඔව්. මම හිතන්නේ ඔක්කොටම හම්බ වෙන හම්බුණා අපේ ඊමේල්. ඒක ඔබතුමාගේ ටෙලිෆෝන් කෝල් එක උත්තර මොහොතේ ඔබතුමාලට මේ ක්‍රිකට් ආයතන සම්බන්ධයෙන් මතුවලා තියෙන ගැටලු සහ ප්‍රශ්න ඔබතුමාලට තේරුම් අරන් ඇති ඒවා දැන් රටේ පුළුල් ලෙස මාධ්‍යවලත් සාකච්ඡා වෙලා තියෙනවා. ඉදිරියේදීත් අපිට අවස්ථා කීපෙදි කැඳවන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවල ඔබතුමාලා වගකීමෙන් යුතුව සහභාගී වෙන්න කෙනී සහභාගී නොවනව නම් අපි මීට වඩා ඒක සලකනවා පාර්ලිමේන්තුවටම කරන බරපතල අගෞරවයක් හැටියට. අපිට තියෙන්නේ ACC ICC මීටින් තමයි. මේකට ගියාම තමයි අපිට සල්ලිව හම්බෙන්නේ, අපිට ටූර්නමන්ට්ස් ඔක්කොම මේවා වෙන්නේ. ගියාම කොයි කාලෙද? නෑ දැන් හැම අවුරුද්ද තියෙනවා මීටින්ස් පහක් හයක් තියෙනවා මැතිතුමා. ඒ මීටින් ෂෙඩියුල් එකක් නැද්ද? ඒ ෂෙඩියුල් එක තියෙනවා. ෂෙඩියුල් එක අපිට දෙන්නකෝ. මම එවන්නම් මැතිතුමා. අපේ ෂෙඩියුල් එක එවන්නේ. එතකොට අපි ෂෙඩියුල් එකට අනුව බලලා හරියට.